ගොලිය ප්‍රඥාන වෙළඳපළ පිළිබඳ ප්‍රමුඛතම පර්යේෂණ හා වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට නයි ශ්‍රේණිගත කිරීම පිළිබඳව නවතම වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය වර්ගීකරණය CCC සිට CC දක්වා අධිරකින් පහත දමන බව එහි සඳහන්. ශ්‍රී ලංකාව මීට පෙර පැවති CCC වර්ගීකරණයට අනුව ණය තිරසර භාවයට පවතින අවස්ථාව ඉත අඩුව අතර ණය පැහැර හැරීමේ සැලකිය යුතු අවධානමක් පෙන්눔 කර තිබුණා. නවතම වර්ගීකරණයට අනුව CC යනුවෙන් එම ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දිගුකාලීන දේශීය ණය පැහැර හැරීමේ ඉහළ අවධානමක් පැවතිය හැකි බවයි. මෙරට දේශීය ණය මෙලෙස පහත හෙලීම සඳහා එක් ප්‍රධාන හේතුවක් ලෙස ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන්නේ දේශීය පොලි අනුපාත ඉහළ මට්ටමක පැවතීමයි. මෙරට දේශීය ණය ප්‍රතිශතය මේ වසරේ ජූලි මාසයේ වන විට රජයේ සමස්ත ණය වලින් 53% දක්වා ඉහළ ගොස් ඇතයිද එම ආයතනය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයේ උදෙසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක්ද පවතින බව එහි සඳහන්. මීට අමතරව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය වර්ගීකරණය තවදුරටත් RD කාණ්ඩයේ පවත්වාගෙන යන බවද ෆිච් රේටින්ග්ස් ආයතනය පවසනවා. එනම් විදේශීය ණය සීමා සහිතව පැහැර හැරීමේ තත්ත්වයේ ශ්‍රී ලංකාව තවදුරටත් වර්ගීකරණය කර තිබෙනවා. මේ අතර 2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගෙවුණු මාස 9ක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 713ක ඍජු විදේශ ආයෝජන මෙරටට ලැබී තිබෙනවා. මීට අමතරව ඩොලර් මිලියන 7.1ක තවත් විදේශ ආයෝජන 4කට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද අත්සන් තබා තිබුණා. එළවලු සහ පරතුරු අපනයනය කරන ව්‍යාපෘතියක් බදුල්ල දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව මේකට ඩොලර් මිලියන 1.6ක් පමණ ඉන්වෙස්ට්මන්ට් එකක්. වගේම හරිගණක සේවාවන් සපයන විදේශීය රටවලට BPO එකක් ආරම්භ කරන්න US$0.3 million ව්‍යාපෘතියකුත්, එවගේම යාල ආශ්‍රිතව හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා US$4.4 million ව්‍යාපෘතියකටත්, එවගේම ඇඟලුම් ක්ෂේත්‍රයේ ආශ්‍රිත යන්ත්‍ර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා දින ආයෝජන මණ්ඩලෙත් එක්ක ගිවිසුම් ගත වුණා $0.7 million US වල ව්‍යාපෘතිය. 2022 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඍජු විදේශ ආයෝජන අපිට ඇමරිකන් ඩොලර් මිලියන 713ක් ලැබිලා තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.